රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැටල තින තත්ත්ව ගැන මට හරි ලැජ්ජයි. මීට මාස ගානකට කලින් මේ පිළියන්දල මළගෙදරකදි හම්බුනාම එතුමාම මට ළඟට එන්න කියලා කතා කරලා වාඩි කරගෙන, හරිද, ඊට පස්සේ එතුමාම කියනවා මේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වාහන පර්මිට් එක දෙන්න ගැන එයා හිතනවා. ගුවම ඉතින් මම කිව්වා මේ මුදල් ඇමතිවරයා හැටියට ඔබතුමාට තමයි අත්සන් කරන බලය තියෙන්නේ, ඔබතුමා කැමැත්තක් කරන්න කියලා ඉවරලා, හරිද. ඊට පස්සේ දැන් ඒක මාස ගාණක් තියාගෙන ඉඳලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙරේදරෑ, හරිද, ඒක දාලා තියෙනවා. ඉතින් එදා ඒ සාකච්ඡාවෙන් පස්සේ නැගිටලා එනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා ඔන්න ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙන කියලා. ඉතින් මම අවංකව ජනතාවගේ ඉස්සරහා කතා කරේ, හරිද. ඉතින් ඒ නිසා එක දෙයක් පැහැදිලිව කියන්න ඕනේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමා රාජපක්ෂීය කල්ලියත් එකතු වෙලා ජනාධිපති වෙන්න හදනකොටත් මට පාර්ලිමේන්තුවේදී පෞද්ගලිකව කතා කරලා ඇමතිකමක් ගන්නකෝ මම එතුමාගේ පැත්ත පලාකටවත් ගියේ නැහැ. ඒ නිසා මේ රටේ ජනතාවගේ ධනය මංකොල්ල කාපු දේපල සොරා කාපු කට්ටියක් එක්ක එතුමාට මේ එකතුලා ඉන්න පුළුවන් වුණාට අපට එකතු වෙන්න බෑ. එහෙම අපි ප්‍රතිපත්තිත් එක්ක ජීවත් වෙන්නේ, හරිද, අපි ප්‍රතිපත්තිත් එක්ක දේශපාලනය කරන්නේ. ඒ නිසා මේවා එඩිට් කරලා, හරිද, බංකොලොත් දේශපාලන බංකොලොත් භාවය නිසා පරාජය අඳුරු සෙවනලි දකිනකොට එයා මේක දානවා. මේක එක දෙයක් එළි වෙනවා. රතු ඇලි පැටව් කොළ ඇලි පැටව් එක්ක තියෙන ඩීල් එක, කොළ ඇලි පැටව් පරණ වීඩියෝ එඩිට් කරලා දානකොට ඒක ඇදයි යන්නේ මේ රතු ඇලි පැටව්. අයියෝ, පව් රනිල් වික්‍රමසිංහයි අනුරාධ දිසානායකයි. ඒ නිසා මට කියන්න තියෙන්නේ මළගෙදර කිව්වත් මොන ගහන්නේ හොඳ නැති මිනිහෙක් රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.